අර්ිය ගහමන්දිරේසිට පැමිණ ඒදින සාමකමී ගාලමෝදර විරෝධතාවයට පහරදුන් මොහොතේ සිට, ආරම්භ වූ ප්‍රචන්්ඩ ක්‍රියාහේතුවෙන් තුවාල ලැබූ සංඛාව තුන් සියකට ආසන්න වීතිබෙනවා. පහරදම් ඩි ැබීමම් සහ ප්‍රචන්්ඩකාරී සිදුවීමම් හමුවේ තුවාල ලැබූ පුදගරින් පස්ත්තෙනෙකු ැඩිසත්කාරය එකකේ ප්‍රතිකාර ලබන බවයි, ්‍රොහල් ආරංචි මාර්ග සඳහන් කළේ. පොදුජන පෙෙනමුණ ෆක්ෂිකින් ඇැතුු මැවරින් පිරිසක් ඒ ගෝටා ගෝගමට පහරදී. එහි දේපල විනාශව කළද එම නිර්පක්ෂික අරගලය අද තිස් දෙවනදිනටත් ක්‍රියාත්මකයි. ගල මුදර ආර්යක හමන්දිරය ඇවූ උුසුම්කාරිතත්ව හතුවෙන් පුදකලින් තිදිෙනකු මියකුස් බෙනවා. පොලස් නිලධහයෙකද ඒ අත්‍ර බවයි කොළඹ ජාතිකරෝහල් ආරංචමාර්ග සඳහන් කේ. පොලිස් නිලධහරියට අමතරව මියකොස් ඇතේ යෝපෘර්ත පුදත් කළ. වනවිට පුද්කලින් පස්තනෙකු දැඩි සත්කාර ඒකට ඇතුළත් කරති බෙනවා. මෙම සිදුවේෙන් රහල් කතකර ඇති පුත්කලින් සංඛ්‍යාව. දෙසිිය දහනවේ දක්වා ඉහගොස් ඇති බවයි රහල් ආරංචමාර්ග වැඩිතුරටත් සඳහන් කළේ මෙ අතර පවතින ගැටුම් කාරීතත්වේ හමුවේ ඒරාත් ප්‍රේ අරලියක හන්දිරේ ඉදිරිපිට, පිරිසක් ඒකරාශී වී අරලේක හමන්දිරේ පිටු පස කොටසක් ගිින් තපා තිබෙනවා. ඒදී පිරිස විසරු අහැරීමට ආරක්ෂක අංශ, ජලහා කදුළු ගැස් ප්‍රහර එල්ල කරම් ලැබවා. කෙසේ වෙතත් පිරිස පාලනයකිරීමට නොහැකිවීමත් සම්ග. අහසට වෙඩිතබීමටයි ආරක්ෂක අංශ කටයුතු කළේ. මෙ අතර ගලමෝදර සාමකාමී විරෝධතාාවේයට පහරදුන් පොදුචර පෙරමණට සහි දක්වන පාක්ෂිකයින් සහ ඕවන්ගේ වාහන කිහිපයක් බෙර වෙපට දමාතිබනා. අරලේ ගා මන්දුරේසිට පැමණි ප්‍රචන්්ඩකාරය පිරිස් ගෝටා ගෝ ගමට ඒ පහරදිී විනාශ කළත් යළිත් ගෝටා ෝ ගම එමස්ථාන ස්ථාපිති කිරීමට නිර්පක්ෂික අරකළකරුවන් කටයුතු කළේ මේ ආකාරය..